සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ප්‍රතිඵල අපේක්ෂාවෙන් මාස 3ක කාලයක් ගත කිරීමට සිදුවීම සැලකිල්ලටගෙන කැලින් බේබි සෝප් රුපියල් 90කට කැලින් බේබි පොඩි හැමෝටමයි ගමටත් කිරි රටටත් කිරි ඕෂණයෙන් පිරි සූර්ය කිරි මෙලෙස උසස් පෙළ පන්ති කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නු ලැබුවා. ඒ අනුව දිවින පුරා උසස් පෙළ පන්ති ක්‍රියාත්මක පාසල්වල අද මෙම වැඩපිළිවෙල ආරම්භ වූ අතර එහි නිල උත්සවයේ කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවතුණි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වූ වහම උසස් පෙළ පන්ති ආරම්භ කිරීම අභිෝගාත්මක තීන්දුවක්. විභාගයේ ප්‍රතිඵල අපේ සාමාන්‍යයෙන් ඉන්න මාස 3හමාරක් 4ක් පමණ ගත වෙනවා. වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් ගත්තේ නැත්තම්. ඒ නිසා එම කාල සීමාව තුළ අපේ දරුවන් පාසල් එන්නේ නැහැ. හැබැයි අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය පාසල් පද්ධතිය තුළ පාත්වාගෙන යන්න. විශේෂයෙන් කොවිඩ් 19න් පස්සේ 2020 වර්ෂ දෙකේදී අඩුම තරමේ 50% 40% අතර ප්‍රමාණයකින් දරුවන්ගේ අධ්‍යාපන අඩාලම් පන්ති පැවැත්ුණේ නැහැ. විභාග කල්ගි ප්‍රතිඵල දීම කල්ගි ඉන්පස්සෙ රටේ ඇති වූ ආර්ථික තත්ත්වයන් සහ වෙනත් හේතුන් මත අවුරුටත් ඒ බලපෑමෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ සියලුම දේ විඳිත යන්නුනේ මේ පාර්ශ්වකරුවන් නොවන ක්‍රියාදාමයන්ගේ දරුවන්. මේක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දීර්ඝකාලීනව යෙදিলা සිටපු ප්‍රවීණයන් පළාත් බලධාරීන් අධ්‍යාපනඥයින් සියලු පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කළ ගත දින්දුව. ප්‍රතිඵලාහම යම් ප්‍රතිශතයකින් වෙනස් වෙන්න පුළුවන්. සීර 5කින් 10කින් වෙනස් වෙන්න පුළුවන්. විශේෂ ගුරුවරු දන්නවා මේ ඒ දරුවම දන්නවා Tamanට ලැබෙන්න උනේ ප්‍රතිඵලය මොකද්ද කියන එක. හැබැයි දැන් මෙතෙන්දී ගැටලු කීපයක් එනවා. එකක් දැන් බැචස් දෙකක් එකවර යනවා. දැන් 13 වසරේ දරුවනුත් ඉන්නවා. විභාගෙ තින්නේ නොවැම්බර් මාසේ අගභාගේ. හැබැයි ස්ටඩි ලීව් ගත්තත් අඩුම ගන්න තව මාස 3ක්වත් මේ දරුවෝ පාසල් යනවා. හැබැයි මේ ගැටලු ඔක්කොම අපේ ගැටලු. දරුවන්ගේ ගැටලු නෙවෙයි. අපිට මානව සම්පත් හිඟනම්, භෞතික සම්පත් හිඟනම් හිඟනේ. දැන් මොකද්ද අපි කරන්නේ? කලමනාකරණය කරන්නේ.